හයි මම හොෂිදි. මම පොඩි කාලේ දැන් හැමදේම කරේ අම්මා තාත්තා එක්ක. දැන් මම ඉන්නේ ගෙදරින් පිට වෙලා ජොබ් එකක් කරන ගමන් මම මේ හැමදේම කරන්නේ තනියම. මම කාන්තාවක් විදිහට ගොඩක් ශක්තිමත් කියලා මට දැන් දැනෙනවා. මම මගේ ශක්තිමත් කාන්තාව අඳුරගෙන තියෙනවා. ඔයත් ඔයාගේ ශක්තිමත් කාන්තාව අඳුරගෙන තියෙනවා. හයි මම ටිරෝමි. මම පොඩි කාලේ ඉඳලා ගොඩක් ආසාවෙන් කරන දේවල් තමයි ඉගෙන ගන්නවා කියන එක. මොකද පොඩි කාලේ මට තිබුණේ හරි ලොකු ටාගට්ස්. සමහරු මට hina වෙලක් තියෙනවා පොඩි පොඩි ටාගට්ස් තියාගන්න කියලා. දැන් මට අවුරුදු 26ක් වෙනවා. අද වෙනකොට මම මගේ ටාගට්ස් ගොඩක් ඇචීව් කරගෙන තියෙනවා. ඉතින් දැන් මට අලුත් ගෝල්ස් තියෙනවා. මම දන්නවා ඒවත් මට ඇචීව් කරගන්න පුළුවන් කියලා. මොකද මම දන්නවා ඒ තරම්ම ශක්තිමත් කාන්තාවක් කියලා. හායි මම ෂෙල්ලා. පොඩි කාලේ ඉඳන්ම මට තිබ්බ දෙයක් තමයි හැමෝම මාව හැම වෙලාවෙම කාත් එක්ක හරි කම්පෙයා කරනවා. ඒගොල්ලෝ කරොත් එක හොඳයි, ඒගොල්ලන්ට කියලා ඒක කරන්න පුළුවන්, ඔයාට කරන්න බෑ වගේ දේවල් කියන එක. නමුත් දැන් මම වැඩ කරන තැන එකයි, මගේ වටේ ඉන්න පොසිටිව් ගර්ල්ස්ලා එකයි, කවදාවත් මට ඒ ෆීලින් එක ඇවිල්ලා නැහැ. හැම වෙලාවෙම ඒගොල්ලෝ මාව ඇප්‍රීෂিয়েට් කරනවා, තව හොඳ දේවල් කරන්න එන්කරේජ් කරනවා. නමුත් කිසිම කම්පැරිසන් එකක් වෙන්නේ නැහැ. මට ඒගොල්ලොත් එක්ක ඉද්දි දැනෙච්ච දෙයක් තමයි මම හරිම ස්ට්‍රෝං වුමන් කෙනෙක් කියලා. මමත් ශක්තිමත් කාන්තාවක්. මට හරිම ආඩම්බරයි මගේ ශක්තිමත් කාන්තාව අඳුරගත්ත එක ගැන. ඔයාලත් ඔයගලගේ ශක්තිමත් කාන්තාව අඳුරගෙන ඉතින්නේ. හායි මම නම දිලෝ. මම වාසාව 201යි. මම තමයි ටීම් එකේ ආගස්තුමා. මම දැන් ස්ටඩීස් කරන ගමන් තමයි ජොබ් එක කරන්නේ. සාමාන්‍යයෙන් මගේ වාස කනෙක්ටර්ස් සොසයිටි එකේ නෝමලි කියන්නේ එක්කෝ මැරි කරාම නැත්නම් ස්ටඩීස් ඉවර කරන් ඉන්න දැන් ජොබ් එකට යන්න එපා කියලා. ඒ වුණාට මේ වගේ පොඩි වාසිකෙන් මට මෙච්චර දුර එන්න පුළුවන් වුණේ මම මගේ ගෝල්ස් ප්‍රයෝරිටයිස් කරගෙන මගේ ස්ට්‍රෙන්ත් එකෙන් ඉස්සරහට ආපු නිසා. ඉතින් මටත් ඔයාලට කාන්තාවක් විදිහට කියන්න තියෙන්නේ ලිමිට් වෙන්න එපා. ඔයා ඔයාගේ ගෝල්ස් ප්‍රයෝරිටයිස් කරගෙන ඔයා දිගටම ශක්තිමත් ඔයාගේ ගමන දිගටම යන්න. හයි මම උදේනි. ගොඩක් අයට ඉස්කෝලේ කියලා කිව්වහම තියෙන හරිම ලස්සන මතක. හැබැයි මට නම් එහෙම නෑ. මොකද පුංචි කාලේ මගේම වයසේ මගේම යාළුවන්ගෙන් මං ගොඩක් බුලි වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් පුංචි කාලේ මගේ පුංචි මනසට හරිම වේදනාකාරී විදිහට තමයි දැනුනේ. ඉතින් මම ටික ටික ලොකු වෙද්දී ඒ දේවල් අඩුුනේ නම් නැහැ. මොකද මගේ ළඟම ඉන්න අයගෙන් සමහරවිට සමාජයෙන් එක එක දේවල් වලට මම කොන් වෙලා බුලි වෙලා අපහසුතාවයට පත් වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. හැබැයි අද මම මගේ ගැන කල්පනා කරනකොට මට හිතෙන දෙයක් තමයි එච්චර දේවල් දරාගෙන මම මේ ඇවිල්ලා තියෙන ගමන කොච්චර ලොකු ගමනක්ද කියලා. එතකොට මට හිතෙනවා මං කොච්චර ශක්තිමත් කාන්තාවක්ද කියලා. ඒ විතරක් නෙමෙයි මගේ ළඟ කෙනෙක් හරි සමාජයේ කාට හරි ඒ වගේ අපහසුතාවයට පත් වෙන බුලි වෙන තැනක් දැක්කොත් ඒ අය වෙනුවෙන් කතා කරන්නත් මම දෙපාරක් හිතන්නේ නැහැ. මම ශක්තිමත් කාන්තාවක්. ඉතින් මම ශක්තිමත් කාන්තාවක් කියලා මම අඳුරගත්තු එක ගැන මට ගොඩාක් ආඩම්බරයි. ඔයත් ඔයාගේ ඇතුලේ ඉන්න ශක්තිමත් කාන්තාව අඳුරගන්න. හායි මම විදුෂා. ඔයා කාන්තාවක් විදිහට අර කොච්චර ස්ට්‍රෙන්ත් එකක් තියනවද කියලා හිතලා බලලා තියෙනවා. ඔයා අම්ම කෙනෙක් වෙන්න පුළුවන්, දුවෙක් වෙන්න පුළුවන්, වයිෆ් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හැම රෝලයක්ම ප්ලේ කරන ඔයා කොහොමද එච්චර දේවල් කරන්නේ කියලා හිතලා බලලා තියෙනවා. එක විනාඩියක් අරන් හිතලා බලන්න. මම කාන්තාවක් විදිහට ගොඩක් ශක්තිමත්. මම ගොඩක් ආඩම්බර වෙනවා මගේ ඒ ශක්තිමත් කාන්තාව අඳුරගන්න. ඔයත් වාගේ ශක්තිමත් කාන්තාව අඳුරගෙන ඉතින්. කාන්තාවන් වෙන අපි හරිම ශක්තිමත්.